ජාව ටියුටෝරියලෙකේ පස්වෙනි වීඩියෝ එක. ඔයාලට මතක ඇති මං කලින් වීඩියෝ එකේදී කිව්වා අපි අපේ ජාව ෆයිල් එක සේව් කරන්න ඕන අපේ මේන් මෙතඩ් එකේ තියෙන ක්ලාස් එකේ නමින් කියලා. එතකොට මෙතන මේන් මෙතඩ් එකේ තියෙන ක්ලාස් එකේ නම තමයි ෆස්ට් කියලා කියන්නේ. එහෙනම් මම මගේ ජාව ෆයිල් එක සේව් කරන්න ඕන first.java කියලා. මම දැන් මගේ ෆෝල්ඩර් එකට ගියොත් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේක සේව් කරලා තියෙන්නේ first.java කියලා. ඉතින් ඒ වගේම ඔයාලට මතක ඇති මං කිව්වා අපි මෙතන මේ public කියලා දාන්නේ අපේ මේ ක්ලාස් එක ඇතුලේ තියෙන දේවල් අපිට වෙනත් ක්ලාස් එකක පාවිච්චි කරන්න පුළුවන් කියලා දෙන අවසරයක් වගේ තමයි. එහෙම නැත්නම් මේ ක්ලාස් එකේ තියෙන දේවල් වෙනත් ක්ලාස් එකක යූස් කරන්න පුළුවන් කියලා තමයි අපි මේ කියලා තියෙන්නේ. ඉතින් අපේ Hello World ප්‍රෝග්‍රෑම් එකේ තියෙන එක ක්ලාස් එකක් විතරක් නිසා මම කිව්වා ඕනනම් අපිට මේ public කියන වචනේ නැතුව මුණත් අපේ ප්‍රෝග්‍රෑම් එක රන් කරන්න පුළුවන් කියලා. ඉතින් අපි මේ public කියන වචනේ අයින් කරලා බලමු අපේ ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ කොහොමද කියලා. මම දැන් මේ public කියන වචනේ අයින් කරගෙන මගේ ප්‍රෝග්‍රෑම් එක save කරගන්නවා. ඊළඟට මම යනවා මගේ command prompt එකට. ඊට පස්සේ මම ඒක compile කරගන්නවා. හරි, ඔන්න හරියටම compile වුණා. public කියන වචනේ නැතුව වුණත් compile වුණා. මම දැන් මගේ folder එකට ගිහිල්ලා බලුවොත් මට බලා ගන්න පුළුවන් first.class කියලා .class file එකක් මේ විදිහට හැදිලා තියෙනවා. ඊළඟට මට පුළුවන් command prompt එකෙන් මේක java වලින් execute කරන්න. java.first කියලා මම දීලා enter කරනවා. එතකොට ඔන්න මට hello world කියන output එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම මම කිව්වනේ මෙතන නම වෙනස් කරන්න බෑ කියලා. අපි නිකමට වගේ මෙතන නමත් වෙනස් කරලා බලමු. මම මෙතනට second කියලා දෙන්නම්. second කියන නම දීලා මම අපාර ප්‍රෝග්‍රෑම් එක save කරගන්නවා. ඊළඟට මම නැවත වතාවක් මුලින්ම මම මේ කලින් compile වෙලා හැදිච්ච ෆයිල් එක delete කරගෙන ඉන්නම්. මොන මම මේක delete කරා. ඊළඟට මම command prompt එකට ගිහිල්ලා ඔන්න ආයෙපාර මම මුලින් ඉඳලා compile කරනවා. compile කරනකොට ඔන්න හරියට compile වුණා. දැන් මම කලින් වීඩියෝ එකේදී කිව්වා මෙතන තියෙන මේ නම වෙනස් වෙන්න බෑ කියලා. save කරන නමයි මේ නමයි වෙනස් වෙන්න බෑ කිව්වා. simple capital වත් වෙනස් වෙන්න බෑ කිව්වා. හැබැයි ඒ වුණාට දැන් මෙතනදී මට මේක compile වෙලා හරියට ඇවිල්ලා තියෙනවා. මම දැන් මගේ folder එකට ගියොත් එහෙම ඔන්න මට හැදිලා තියෙනවා second.class කියලා ෆයිල් එකක්. කලින් හැදුනේ first.class කියලා ෆයිල් එකක්. හැබැයි දැන් හැදිලා තියෙන්නේ second.class කියලා ෆයිල් එකක්. ඒකට හේතුව තමයි මගේ main method එකේ තියෙන class එක මම නම් කරලා තියෙන්නේ second කියලා. ඉතින් ඒ නිසා තමයි මට මේ .class කියන ෆයිල් එක second කියන නමෙන් ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට මට දැන් compile වෙලා හැදිච්ච ෆයිල් එකේ නම second නේ. ඉතින් මම මේක ඊළඟට java වලින් execute කරනවා. හැබැයි මම execute කරන්නේ second කියන ෆයිල් එක. මොකද මට compile වෙලා ලැබිච්ච ෆයිල් එක තමයි second කියලා කියන්නේ. ඉතින් එහෙම run කරාට පස්සේ මට ඔන්න hello world කියන output එක ඒ විදිහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් ඇයි මෙහෙම වුනේ? ඒකට හේතුව තමයි අපි මෙතන public කියලා දුන්නොත් තමයි අපි මෙතන public කියලා දුන්නොත් තමයි අපි අපේ ප්‍රෝග්‍රෑම් එක main method එකේ තියෙන class එකේ නමින්ම save කරන්න ඕන. හැබැයි අපි මෙතන මේ public කියන වචනේ නැත්තම් නිකම්ම class කියලා නම් තියෙන්නේ අපිට මේක ඕනම නමකින් save කරන්න පුළුවන්. මම ඔයාලට ඒක කරලම් පෙන්නන්නම්. දැන් මම මෙතනින් public කියන වචනේ දැම්මොත් එහෙම ඔන්න public කියන වචනේ දාලා මම ආයෙපාර ප්‍රෝග්‍රෑම් එක save කරගන්නවා. ඊට පස්සේ command prompt එකට ගිහිල්ලා නැවත වතාවක් compile කරගත්තොත් ඔන්න මට error message එකක් එනවා. එහෙම කරන්න බෑ කියලා error message එකක් එනවා. ඉතින් මෙතනින් ඔයාලා තේරුම් ගන්න ඕන දේ තමයි අපේ class එක public class එකක් වුණොත් විතරයි අපි මේ class එකේ නමෙන්ම අපේ java file එක save කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැතුව අපේ class එක public class එකක් නෙවෙයි නම් අපිට ඕනම නමකින් අපේ java file එක save කරන්න පුළුවන්. හරියනම් අපි අද පාඩමට යමු. අපි කලින් වීඩියෝ එකේ කතා කරේ වේරියබල් ගැන. අපි පොඩක් වේරියබල් ගැන මතක් කරගත්තොත් අපි වේරියබල් එකක් කියලා කිව්වේ අපේ මොකක් හරි දත්තයක් తాවකාලිකව අපේ ප්‍රෝග්‍රෑම් එකේ කපඩා කරලා තියාගන්න හදාගන්න තැනකට තමයි අපි මේ වේරියබල් එකක් කියලා කිව්වේ. එතකොට අපි පොඩි පන්තිවලත් ඉගෙන ගත්ත වේරියබල් ගැන. එතකොට පොඩි පන්තිවල ඉගෙන ගත්ත වේරියබල් සහ අපි මේ ප්‍රෝග්‍රෑමින් වල ඉගෙන ගන්න වේරියබල් වල අතර තියෙන වෙනස තමයි අපි ස්ටෝ කරන ඩේටා වර්ගය අපි මුලින් කියනවා. ස්ටෝ කරන ඩේටා ටයිප් එක අපි වේරියබල් එකේ නමට මුලින් කියනවා. ඉතින් අපි කලින් වීඩියෝ එකේ කතා කරේ ඉන් ඩේටා ටයිප් එක නිසා අපි මේ වීඩියෝ එකේදී ඩබල් කියන ඩේටා ටයිප් එක ගැන කතා කරමු. හිතන්න මට 3.15 කියන මේ ලක්කම වේරියබල් එකකට දාලා තියාගන්න ඕන කියලා. ඉතින් එහෙම වේරියබල් එකකට මට ඉන් කියන ඩේටා ටයිප් එක ගන්න බෑ. මොකද ඉන් කියන ඩේටා ටයිප් එක ගන්නේ අපි පූර්ණ සංඛ්‍යා, නිකිල සංඛ්‍යා පෙන්වන්න. ඉතින් මට මේ 3.15 කියන සංඛ්‍යාව මට වේරියබල් එකකට දාගන්න ඕන නම් අපි බලමු කොහොමද කරන්න කියලා. මම මුලින්ම වේරියබල් එකකට නමක් දෙන්න ඕන. මම මගේ වේරියබල් එකකට නමක් දෙන්නම්. නම් කියලා මගේ වේරියබල් එකේ නම තමයි මේක. නම් කියන එක මගේ වේරියබල් එකේ නම. ඊළඟට මම මේ වේරියබල් එකේ ඩේටා ටයිප් එක දෙන්න ඕන.
මට ස්ටෝ කරගන්නවන තුනයි දශම එකයි පහකින් ඉලක්කමන තින් තුනයි දශම එකයි පහකින ඉලක්කම දශම සංඛ්‍යාවක් නිසා මම එකට දෙන්න ඕන ඩේටා ටයිප් එක තමයි මට ඕන ඩබල් කිනක දෙන්න පුළුවන් එහෙම නැත්නම් ෆ්ලෝට් කිනක දෙන්න පුළුවන් හරි ඔන්න මම දැන් මෙතනදි කරේ මගේ වේරියබල් එකට නමක් දුන්නා ඊට පස්සේ මම මේකේ ස්ටෝ කරන්නේ දශම සංඛ්‍යාවක් නිසා මම මේකේ ඩේටා ටයිප් එක ඩබල් කියලා දුන්නා අපි කලින් වීඩියෝ එකේදී කතා කරා අපි දශම සංඛ්‍යා ස්ටෝ කරන ඩබල් ෆ්ලෝට් කියන ඩේටා ටයිප් ගන්නවා කියලා හරි එහෙනම් අපි කලින් වීඩියෝ එකේදී කරේ අපි මෙහෙම වේරියබල් එක හදාගත්තු ගමන්ම මෙතනින් සමාන ලකුණු දාලා අදාළ වැලියු එක සයින් කරගත්ත එක හැබැයි මම මෙතනදී ඒ ක්‍රමයේ යොදාගන්නේ නැතුව වෙනස් ක්‍රමයකට මේ වේරියබල් එකට වැලියු එක සයින් කරනවා මම මුලින්ම මේ විදිහට වේරියබල් එක හදාගෙන වැලියු එක සයින් කරන්න නැතුව එතනින්ම වේරියබල් එක හදලා ඉවර කරනවා මම දැන් කරේ මගේ වේරියබල් එකට නමක් දුන්නා ඊට පස්සේ ඒකේ ස්ටෝ කරන්නේ දශම සංඛ්‍යා නිසා ඩබල් කියන ඩේටා ටයිප් එක දුන්නා ඊට පස්සේ සෙමිකොලන් එක දාලා ඒ වේරියබල් එක හදලා ඉවර කරා හැබැයි මම තාම වැලියු එකක් සයින් කළා නැහැ ඊළඟට මම ඊළඟ පේලියේදී නැවත වතාවක් මගේ වේරියබල් එකේ නම විතරක් ලියලා සමාන ලකුණු දාලා මගේ වැලියු එක සයින් කරනවා මොන දැන් මම මෙතනදී කරේ මුලින්ම වේරියබල් එකට නමක් දුන්නා එතකොට ඒකේ දශම සංඛ්‍යා ස්ටෝ කරන නිසා ඩේටා ටයිප් එක ඩබල් කියලා දුන්නා ඊට පස්සේ සෙමිකොලන් එකක් දාලා ඒ වේරියබල් එක හදලා ඉවර කරා ඊළඟට ඊළඟ පේලියේදී මගේ වේරියබල් එකේ නම ලියලා සමාන ලකුණු දාලා ඒ අදාළ වැලියු එක සයින් කරා හරි දැන් අපි සිස්ටම් අවුට් එකක් දීලා බලමු මගේ වේරියබල් එකට හරියටම මේ වැලියු එක සයින් වෙලා තියෙනවද කියලා මම සිස්ටම් අවුට් එකක් දෙනවා system.out.println ඊට පස්සේ මම මගේ වේරියබල් එකේ නම දෙනවා හරි ඊට පස්සේ එහෙම දීලා මම මගේ ප්‍රෝග්‍රෑම් එක සේව් කරගන්නවා අපි බලමු command prompt එකට ගිහිල්ලා මේක රන් වෙනවද කියලා Java C වලින් ඉස්සලාම කම්පයිල් කරගන්නවා හරි ඊළඟට Java වලින් execute කරගන්නවා ඔන්න මට 3.15 කියන වැලියු එක ඇවිල්ලා තියෙනවා මම ඒ කියන්නේ මගේ num කියන variable එකේ දැන් 3.15 කියන වැලියු එක assign වෙලා තියෙනවා එහෙනම් දැන් අපි variable එකට වැලියු assign කරන්න පුළුවන් ක්‍රම දෙකක් ඉගෙන ගත්තා පළවෙනි ක්‍රමේ තමයි අපි variable එක හදන තැනදීම සමාන ලකුණු දාලා අපිට වැලියු එකක් assign කරන්න පුළුවන් ඒ වගේම දෙවෙනි ක්‍රමයේ තමයි අපිට මුලින්ම variable එක හදලා පස්සේ ඕන variable එකේ නම විතරක් ලියලා value එකක් assign කරන්න පුළුවන්. එතකොට දැන් ඔයාලා ක්‍රම දෙකක් දන්නවා variable එකට value assign කරන්න. ඉතින් අපි ඊළඟට බලමු. දැන් මම මුලින්ම variable එක හදලානේ තියෙන්නේ. ඊළඟට මම ඊළඟ පේලියේ variable එකට value එකක් assign කරා. දැන් මම නැවත වතාවක් මේකට පල්ලෙහයින් ආයෙ පාරක් මගේ variable එකේ නම ලියලා මම මේකට වෙන value එකක් assign කරනවා. මම 10.14 කියලා දෙන්න. ඔන්න මම අලුත් වැලියු එකක් දුන්න මගේ නම් කියන variable එකට 10.14 කියලා. දැන් බලමු අපේ program එක run කරොත් අපිට output එක ඉදිරියෙන් එන්නේ කීයද කියලා. 3.15ද එහෙම නැත්නම් 10.14 කියන value එකේද කියලා. මම මේක ආයෙ පාරක් save කරනවා. ඊට පස්සේ command prompt එකට ගිහිල්ලා මේක compile කරගන්නවා ඉස්සල්ලාම. ඔන්න compile වුණා ඊට පස්සේ Java වලින් execute කරගන්නවා. අන්න මට දැන් ඇවිල්ලා තියෙන output එක විදිහට 10.14 කියන value එක. එතකොට අපි බලමු මෙතනින් මොකක්ද වෙලා තියෙන්නේ කියන එක. මුලින්ම මම variable එක හදා ගන්නවා. ඊට පස්සේ මම මේකට value එකක් assign කරනවා 3.15 කියලා. එතකොට දැන් මේ variable එකේ value එක වෙන්නේ 3.15 කියන එක. හැබැයි ඊළඟ පේලියේදී මම නැවත වතාවක් variable එකේ තියෙන value එක අලුත් කරනවා 10.14 කියලා. එතකොට ඊළඟට මේ 3.15 කියන වැලියු එක variable එකෙන් අයින් වෙලා 10.14 කියන අලුත් වැලියු එක variable එකට assign වෙලා තිනවා. ඉතින් ඔයා මේක මතක තියාගන්න ඕන මේක variable වල ලක්ෂණයක්. ඉතින් අපි බලමු මෙතනින් system out එකක් දීලා මේ variable එකට 3.15 කියන වැලියු එක assign වෙනවද කියලා. මම මේකම copy කරගන්නම්. copy කරගෙන මේ 3.15 කියන වැලියු එක assign කරපු තැනට යටින් paste කරගන්න. හරි ඊළඟට ආයෙපාර ප්‍රෝග්‍රෑම් එක සේව් කරනවා ඊට පස්සේ command prompt එකට ගිහිල්ලා run කරලා බලමු ඉස්සෙල්ලා මම compile කරගන්නවා ඊට පස්සේ Java link execute කරගන්නවා අන්න එතකොට මට value දෙකම ඇවිල්ලා තියෙනවා මුලින්ම 3.15 කියන value එක ඇවිල්ලා තියෙනවා ඊළඟට 10.14 කියන value එක ඇවිල්ලා තියෙනවා ඉතින් මෙතනදි වෙලා තියෙන්නේ ඉස්සෙල්ලාම variable එක හදලා තියෙනවා ඊට පස්සේ 3.15 කියන value එක assign කරාට පස්සේ variable එකට 3.15 කියන value එක assign වෙනවා ඊළඟට නම system out එක දුන්නාට පස්සේ 3.15 කියන value එක මට output එකක් විතර ආවා. ඊළඟට ඊළඟ පේලියේදී මම නැවත වතාවක් variable එකේ නම ලියලා 10.14 කියන value එක assign කරයි ගමන් අර 3.15 කියන variable එකේ තිබ්බ value එක අයින් වෙලා මේ අලුත් value එක assign වෙනවා. ඊළඟට system out එකක් දුන්න ගමන් මට දැන් තියෙන value එක 10.14 කියන value එක මට output එකක් විතර ආවා. ඉතින් මේක variable වල ලක්ෂණයක්. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. හරි එහෙනම්
අද වීඩිය එක ඉවරයි. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයාගේ ප්‍රෝග්‍රෑමින් ඉගෙන ගන්න අනිත් යාළුවන්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එකේ මොකක් හරි ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අනිවාර්යෙන් උත්තර දෙන්නම්. ඉතින් මතකයි තුව channel එක subscribe කරන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ඉක්මනටම හම්බෙමු.